පසුගිය දිනක සජබ නියෝජනය කරන හිරුනිකා පේමචන්ද්‍ර සංවිධායකවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පිළිබඳව ආන්දෝලනයට ලක්වන සුළු ප්‍රකාශයක් සිදු කර තිබුණා. තමන් තිස්ස ජනනායක නම් වූ ගුරුවරයෙකු කළ කතාවක් අසා ඇති බව සඳහන් කරමින් ඇය අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මම එක කතාවක් ඇහුවා තිස්ස ජනනායක කියලා ගුරුවරයෙකුගේ. ඒ මිනිස්සයා කියනවා ඒ දවස්වල මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මගේ ඇඳට උඩ ඇඳේ සහෝදරයෙක් හිටියා. එයා හැමදාම රෑ 12:01 වෙනකොට අපේ හොස්ටල් එකේ ජනේලෙන් පැනලා කොහෙද මන්දා යනවා. උදේ 7:08 වෙනකොට ආයේ ජනේලෙන් ඇතුළට පැනලා බුදිය ගන්නවා. ඒ තමයි අනුර කුමාර දිසානායක. ඒ කියන්නේ ඒ මිනිහා යුනිවර්සිටි යන කාලේ ඉගෙනගෙන නැහැ. මේ මිනිස්සයා මේ මහරෑ ආයේ මල් පූජා කරන්න යනවයි. ගෙවල් වලට මංකොල්ල කන්නයි මිනි මරන්නයි ඔය මහරෑ යන්නේ. යයි ඇය පවසා තිබුණා. සජප සංවිධායකවරියක් වන හිරුනිකා පේමචන්ද්‍ර තමන්ව උපුටා දක්වමින් කළ ප්‍රකාශය පිළිබඳව තිස්ස ජනනායක මහතා සියේ FB හි සටහනක් පළ කර තිබෙනවා. එහි ඔහු සඳහන් කරන්නේ හිරුනිකා පේමචන්ද්‍ර මහත්මිය සිදු කර ඇති ප්‍රකාශය කිසිසේත්ම තමන් සඳහන් කළ දේවල් නොවන බවයි. හිරුනිකා පේමචන්ද්‍ර මහත්මිය විසින් පසුගිය 11 වනදා පැවති ජනහමුවකදී මා විසින් අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව මාගේ YouTube නාලිකාව තුළ පළ කළ වීඩියෝවක සඳහන් කළ කරුණු උපුටාගෙන සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට අවශ්‍යයි. එතුමිය සඳහන් කර ඇති අයුරින් අනුර කුමාර දිසානායක මහතා විශ්වවිද්‍යාල ජීවිතය තුළ සමහර දිනවලදී රාත්‍රී කාලයේ හොස්ටල් කාමරය තුළ රැඳී නොසිටීම පිළිබඳව මා සිදු කළ ප්‍රකාශය සත්‍යයක්. නමුත් එතුමියගේ කතාව තුළ ඉන් ඉදිරියට පවසන කාරණා පිළිබඳව මා කිසිදු වගකීමක් නොදරමි. ඔහු රාත්‍රී කාලය තුළදී හොස්ටල් කාමරය තුළ රැඳී නොසිටීමට හේතුව ඔහුගේ දේශපාලන අභිමතය පරිදි සිදු කළ දේශපාලන කටයුතු වල නිරත වීම සඳහා බව මම ඉතා පැහැදිලිව අදාළ වීඩියෝවේ සඳහන් කර තිබුණා. ඔහුගේ ප්‍රතිපල සම්බන්ධයෙන් සහ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් හිරුනිකා පේමචන්ද්‍ර මහත්මිය සිදු කර ඇති ප්‍රකාශ කිසිසේත්ම මා සඳහන් කළ දේවල් නොවන වගත් එවැනි කිසිවක් අදාළ වීඩියෝවේ අන්තර්ගත නොවන බවත් ඔබට දන්වමි. තිස්ස ජනනායක මහතා CFB හි සඳහන් කරනවා. ආයුබෝවන් ශ්‍රී ලංකා. ටෙලිවිෂණයේ අභිවා YouTube නාලිකා අතරේ ඉගෙනින්න.